භාගතුන් වහන්සේ සංයුත්ත නිකාය පහා දෙකේ සෝතාපති සංයුත්තේ සප්පඤ්ඤ වර්ගයේ ඵල සූත්‍රය දේශනා කර වදාරනවා. මේ ඵල සූත්‍රය ඉතාම වැදගත් දෙයක්, අපේ බෞද්ධ පින්වතුන් බොහෝ දෙනෙක් දන්න දෙයක්. නමුත් නැවත වතාවක් අවධාරණය කළ යුතු වෙනවා මේ සූත්‍රය. මොකද ඒකට හේතුව බොහෝ දෙනෙක් මිත්‍යා දෘෂ්ටිය වළඳගෙන සිටිනවා. කුමක්ද මිත්‍යා දෘෂ්ටිය? භාවනා කරන්න ඕනේ නැහැ, ධර්මය ඇහිමෙන් පමණක් නිවන් දකින්න පුළුවන් කියන ආකල්පයට අවිල්ල තියෙනවා. ඒ වැරදි මතය දුරු කිරීමට මේ සූත්‍රය ඉතා වැදගත් වෙනවා. මහණෙනි, මේ සිව් දහම් කෙනෙක් වඩන ලදහු, බහුල කරන ලද්දහු සෝවාම් ඵල පසක් කිරීම පිණිස පවති. එනම් සිව් දහම් වඩන්නට ඕන මොකක් කරන්නද? සෝතාපන්න වෙන්නට. මොනවාද මේ සිව් දහම් කාරණා? කවර සිව් දහම් කෙනෙක් දෙයත් සත්පුරුෂ සේවනය, සත්පුරුෂ කල්ලන මිත්‍ර සේවනය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, යොනිසුව මනසිකාරයේ සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. මහණෙනි, මේ සිව් දහම් වඩන ලදහු, බහුල කරන ලද්දහු සෝවාම් ඵල පසක් කිරීම පිණිස පවති. එහෙනම් දේශනා කරමු ලබන මේ සිව් දහම් වඩන ලද්න ඕන කියලා නේද? එතකොට බහුල කරන්නට ඕන. එතකොට මේ කාරණා දෙකෙන් වැඩිපුර මොකද අපිට බහුල කරන්නට තියෙන්නේ? මොකද වඩන්නට තියෙන, බහුල කරන්න තියෙන මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි ධර්මාණු ධර්ම ප්‍රතිපත්තියයි වඩන්නට තියෙනවා. ඒක අපි හිතේ බහුල කරගන්නට ඕනකම තියෙනවා. එහෙමනම් අපි බලමු ඊගාවට ද්විතීය ඵල සූත්‍රයේදී දේශනා කරන්නේ කුමක්ද කියලා. මහණෙනි, මේ සිව්දහම් කෙනෙක් වඩන ලදෝ, බහුල කරන ලද්දෝ සකෘදාගාමී ඵල පසක් කිරීම පිණිස පවති. කවර සිව්දහම් දෙයත් සත්පුරුෂ ශ්‍රේවණේ, සද්ධර්ම ශ්‍රවණේ, යොනිසෝ මනසිකාර ධර්මාන්තරම් ප්‍රතිපදයි. එහෙනම් සෝතාපන්න වීමට පමණක් නොවේයි, සකෘදාගාමී වීමටත් මෙන්න මේ අංගයන් හතරම තමයි ඇති කරගත යුතු වන්නේ. තතිවේපල සූත්‍රය දේශනා කර වදාරන කුමක්ද? අනාගාමී බවට පත්වීමටත් අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු කාරණා හතර මොකක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝ මනසිකාරය සහ ධර්මාධර්ම ප්‍රතිපත්තියම. ඒ වගේම භාගදීන් වහන්සේ චතුත්ත ඵල සූත්‍රය දේශනා කර වදාරන කුමක්ද? මහණෙනි, මේ සිව් දහම් කෙනෙක් වඩන ලද බහුල කරන ලද රහත් ඵල පසක් කිරීම පිණිස පවති. එහෙනම් රහත් ඵල පසක් කිරීම පිණිස පවති. රහත් එහෙනම් අරහත්ත්වයට පත්වන්න මොකද කරන්න තියෙන්නේ? එමනම් සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු වෙනවා. මේන් මොකද කරන්න තියෙන? යොනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වඩන්නට තියෙනවා, බහුල කරන්නට තියෙනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙන්නත්, සකෘදාගාමි වෙන්නත්, අනාගාමී වීමටත්, අරහතටපත් වීමටත් මෙන්න මේ කියන කාරණා අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු වෙනවා. අපි දැන් කාගේ වචනද පිළිගන්න ඕනේ? කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන වචනයක්ද, නැත්නම් ගිහි පින්වතෙක් කියන වචනයක්ද පිළිගන්න ඕන, නැත්නම් තථාගතයන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ ධර්මයේද පිළිගන්න ඕනේ? ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ ධර්මයේ පිළිගන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට මේ ගමන යන්නට පුළුවන් කමක් නැහැ. මොකද ධර්මය වැරදියට ගත්තොත් කොයි වගේද කියලාම පැහැදිලි කරනවා. ධර්මය වැරදියට ගත්තා කියලා කියන්නේ සර්පය අල්ල ගන්නවා නම් කොහොමද හරියටම බෙල්ලෙන් අල්ල ගන්නවා. ඒ වගේ අපි ධර්මය හරියටම නියම විදියටම ගන්න ඕන. වැරදියට තේරුම් ගත්තොත් බොහෝ හානියක් වෙන, එක භවයකට හානියක් නෙවෙයි, කල්ප ලස්ස ගානකට සමහරට හානියක් වෙනවා. ආයේ කවදාවත් බුදු සාසන ගණනට බැරි තරම්, ආයේ වෙනත් ලෝකයකට යන තරම් සමහරලාවට අපේ ජීවිතය හානි කර ගන්නවා. බුදු සාසනක් ලැබෙච්ච වෙලාවේදී මිත්‍යා දෘෂ්ටි වැටිලා ආයේ වෙන අපායකට යන්න වෙන්නේ, මේ ලෝක ධාතුවෙන් එහා අපායකට. ඊට පස්සේ ආයේ බුදු සාසනයක් ආයේ කවදාවත් හම්බ වෙන්නේ නැති මට්ටමකටම පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිලා තියෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ශ්‍රී සද්ධර්මයේ අපි විකෘතියට අවබෝධ කර ගන්න නැතුව නිමාකාරයෙන්ම තියෙන දේ තියෙන හැටියෙන් පිළිගන්න අපි සූදානම් වෙන්නට ඕන. භාගවතුන් වහන්සේ සංයුත්ත නිකාය 5-2 සෝතාපට්ටි සංයුත්තේ විලුද්වාර වර්ගයේ ද්විතීය සාරිපුත සූත්‍රයේදී මෙන්න මේ වගේ පැහැදිලි කිරීමක් සිද්ධ කරනු ලබනවා. එකල්ලි ආයස්ම සරියෝත්‍රුණු භාගදන් වහන්සේ වෙත ලැඹිය. එළඹ භාගදන් වහන්සේ වැඳ එකක් පසව හුන් ආයස්මත් සරියුත්‍රුන්ට භාගදන් වහන්සේ මේ වදාළසේක. සාරිපුත්ත, සෝවාන් අංගයයි මේ කියනු ලැබේ. සාරිපුත්ත, සෝවාන් අංග කවරේද? වහන්ස, සපරුස්සෙවුම සෝවාන් අංග කියන්නේ මොකද්ද? සත්පුරුෂ සේවනය සෝවාන් වීමට එක අංගයක්.
ඒවගේම සඳහම් ඇසුම සෝවන්නම් කියන සඳහම් ඇසුම කියලා කියන ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය සෝතාපන්න වීම එකංගයක්. ඒ වගේම තමයි නුවණින් මෙනෙහි කිරීම. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර්ය සෝවන්නංග. ඒ වගේම තමයි දහම් අනුදහම් පිළිවෙත සෝවන්නංග. එහෙනම් ධර්මානුධර්ම ප්‍රතිපදාව. එහෙනම් ඇත්තරම මේ දේ එතකොට බගදුන් වහන්සේ පැහැදිලි කරන සාරිපුත්ත මැනවි මැනවි සාරිපුත්ත සප්‍රියුස්සෙවුම සෝවන් අංගකි. සඳහම් දෙසුම සෝවන් අංගකි. නුවණින් මෙනෙහි කිරීම සෝවන් අංගකි. දහම් අනුදහම් පිළිවෙත සෝවන් අංගකි. එහෙමනම් කුමක්ද සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බගදුන් වහන්සේ වෙත එළඹියා නේද? ඊට පස්සේ වෙච්ච සාකච්ඡාවක් තමයි මේ තියෙන්නේ. ඒකත් පස්ස උන් ආය සරුත්‍රන් වහන්සේ බගදුන් වහන්සේ සරුත්‍රුන්ට බගදුන් වහන්සේ මේව දැලසේක සාරිපුත්ත. එතකොට සාරිපුත්තන් වහන්සේට අමතල මෙන්න මේ විදියට පැහැදිලි කරනු ලබනවා. එතකොට එහෙනම් බගදුන් වහන්සේ මේ ෘතිය සාරිපුත් සූත්‍රයේ දේශනා කර වදාරනවා සෝතාපන්න වීමට නම් කුමක්ද අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කාරණා හතර මොකද්ද? කලන මිත්‍රාශ්‍රය, සීත ධර්ම ශ්‍රවණය, යුනසෝමනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ තිබිය යුතු බව දේශනා කර වදාරලා තියෙනවා.